පවුර තිබෙන විශේෂත්වය තමයි එහි තිබෙන විවෘත බව. ඇත්තු ස්වාධීන සමාජ ආයෝජකයන්. ඔවුන් ගන්න තීරණ ස්වාධීන තීරණ. අලි පැටව් සමාජ ව්‍යවසායකයෝ ඔවුන්ට කාගෙන්වත් කිසිම බලපෑමක් නැහැ. ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට එම ආයෝජනය පිළිබඳව තීරණ ගැනීමට පූර්ණ නිදහස ඔවුන් සතුයි. ඒ තීරණය කුමක් වුවත් අපි ඔවුන් සමග ඉන්නවා. ඇත් පවුරේ මීළඟ ව්‍යවසායකයා. නන්දසේන විතාරණ පන්නි පිටිය. මම නන්දසේන විතාරණ ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් ලේකකයෙක් දේශකයෙක්. මගේ සමාජ ව්‍යවසාය හැඳින්වෙන්නේ පොතපතින් පෝෂණය කියවීමට සම්මානයක් පාඨක සම්මාන උළෙලක් ලෙසයි. මෙහි අරමුණ විභාග පීඩනයෙන් හා විද්‍යුත් මෙවලම් අවභාවිතයෙන් ආධ්‍යාත්මික ආතතියකට ගොදුරු වී සිටින ශිෂ්‍ය හා තරුණ ප්‍රජාව සාහිත්‍යමය ක්‍රියාකාරකම් ඔස්සේ පුනරුත්ථාපනය කිරීමයි. දෙක, සමාජයේ අවරගණයේ දිසානතිය වෙනස්කොට නව සාධාරණ හා යුක්තිගරුක සමාජයක් නිර්මාණය කිරීමයි. නව සමාජයක් යනු මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කාම සැනකෙළි, සියදිවි හානිකර ගැනීම හා රාජ්‍ය දේපල අවභාවිතයෙන් තොර යුක්තිගරුක සමාජයක්. තුන, වසර 20කට වරක් ලංකාවේ සිදුවන තරුණ සංහාරයට හිත තැබීමද අපගේ ප්‍රධාන අරමුණක් වේ. රෝහණ විජේවීර, කරුණා අම්මාන්, පද්මසිරි ත්‍රිමහවිතාන පාසලින් නික්මුණේ කීර්තිමත් වෛද්‍ය ශිෂ්‍යයින් ලෙස බව අමතක කරන්න. පොතපතින් පෝෂණය කියවීමට සම්මානයක් පාඨක සම්මාන උළෙලක් වසර 3ක කාලයක් පුරා පාසල් 18ක සිසුන් 30,000ක් අතර සාර්ථක නියමු ව්‍යාපෘතියක් ලෙස සක්‍රීයව ක්‍රියාත්මක කරන බව දැනුම් දෙන්නේ සතුටින් සහ ආඩම්බරයෙන්. මෙමගින් සාහිත්‍ය වෙළඳපොළට සහ නාට්‍ය ශාලාවට එක්වන අමතර පාඨක ප්‍රේක්ෂක ශ්‍රාවක පිරිස ලක්ෂ 25 බැගින් වේ. සංසරණය වන මුදල් ප්‍රමාණය ලක්ෂ 50,000කට වැඩි මිස අඩු නොවේ. එම ප්‍රමාණයෙන්ම ලේඛකීන් සහ නාට්‍ය ශාස්ත්‍රයේ කලාකරුවන් සවි බල ගැන්වෙනවා ඇත. ජනනය වන රැකියා ප්‍රමාණය 10,000 ඉක්මවයි. අපිට පැහැදිලි කරන්න මේක ව්‍යාපාර මොඩල් එකේ මොකක්ද කියලා ඔබතුමාගේ? මට කාර්යාලයක් පවත්වාගෙන යන්න අවශ්‍යයි, එහෙම එකක් දැනෙන්නේ. ඊළඟට පළමු මාස 6 තුළ දැනට මම ළමයි 30,000ක් එක්කම වැඩ කරමින් යනවා. පළමු මාස 6 තුළ ඉදිරි මාස 6 තුළ පාඨකයින් 20,000ක් අලුතෙන් මේ කොටට මම එකතු කරනවා. ප්‍රේක්ෂකයින් 20,000ක් එකතු කරනවා. ඒ තුළ අලුතෙන් රුපියල් ලක්ෂ 200ක වෙළඳාමක් මේ අපේ ප්‍රොජෙක්ට් එක හරහා සාහිත්‍ය වෙළඳපොළ පුළුල් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වසරකට අපි උනන්දු කරනවා, අපි එතනට ගේනවා, අපි ගෙනමින් ඉන්නවා වසරකට රුපියල් 1,000ක් වියදම් කරනවා පොත් 3ක් මිලට ගන්න. පළවෙනි වාරයට එක පොතයි, දෙවෙනි වාරයට එක පොතයි, තුන්වෙනි වාරයට එක. මේ පොත් ලියන්නේ ඔබතුමාද? නේ, මේ රටේ සාහිත්‍යවේදීන් ඉන්නවා. ඒගොල්ල සවිබල ගැන්වීමයි අපි කරන්නේ. ඔව්, එතකොටදී පොත් නිෂ්පාදනය කළා, පොත් අලවි කරනවා. පොත් ප්‍රකාශකීන්ට අපි අවස්ථාව දෙනවා අපේ වෙළඳපොළේ විකුණ ගන්න. අපි ඒගොල්ලගෙන් කමිෂන් එකක් ගන්නවා විතරයි. ඒක සාමාන්‍ය විදිය. අපි පාසලට ගිහිල්ලා මේ ෆයිල් එක දීලා, මේ ස්ටිකර් එක දීලා, මේ තරඟයට මේ ළමයා අපි යොමු කරගන්න. මේක තරඟයක් ඇති කරනවා. ඒ කියන්නේ රීඩින් ස්ටාර් කෙනෙක් අපි හදනවා. Best reader of the year අපි හදනවා. එයාට අපි කෝටියක ප්‍රතිලාභ දෙනවා. කෝටියක ප්‍රතිලාභ අපි අරගෙන. ඔබ කිව්වා දැනට ශිෂ්‍යෝ 30,000ක් ඔබත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න.
කොච්චර කාලයක් තිස්සේ මේ 30000 සම්බන්ධ වෙලා තියෙනවද? අවුරුදු 3ක්. අවුරුදු 3යි. මේ අවුරුදු 3 ඇතුළත වසරක ඔබට කිසියම් ආදායමක් තියෙනවද? තාම මම මේක ආදායම් ලැබෙන තත්ත්වෙට ගෙනහිල්ලා නැහැ. මේ ශිෂ්‍යව ටික ඔබත් එක්ක දැනට එකතු වෙලා මොනවද කරන්නේ? පොත් කියවනවා. පොත් කියවනවා. දැන් ඒ 30000 මේ වසරේ දැන් මේ මේ වැඩසටහනෙන් පස්සේ සැලසුම් කරලා පටන් ගත්තොත් ඔබතුමාගේ ආදායම හොයාගන්න පුළුවන් පළවෙනි ක්‍රමය මොකක්ද ඒ 30000? පොත් සල්පිල. ඔව්. පොත් සල්පිල. මට පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා මම ඔයා දුන්න මේ පොත් පිංච ගැන මම පොඩ්ඩක් ඒකේ දෙවෙනි පිටුවට ගියොත් එහෙම දැන් ඔබතුමා කියනවා මේ ව්‍යාපාරයට මූලික යෙදවීම කාර්යාලීය උපකරණ ලීබඩ උපකරණ ප්‍රවාහණය කාර්යාලීය කුලිය 9,40,000යි. ඔව්. එතකොට මාසික වියදම 1,02,000කට කිට්ටු වෙන්න එනවා. ඔව්. එතනද එතනදී ප්‍රවාහන ලීසින් වලට 35,000ක් කාර්යාල කුලිය ප්‍රධාන විධායක තනතුරකටත් 50,000ක වැටුපක් එහෙම දාලා දිනවා. ඒතර සංග්‍රහ වියදම් ජලය නඩත්තු. ඔව්. දැන් ඔය වැඩ ටික කරගන්න ඇත්තටම කාර්යාලයක් ඕනෙමද? නැත්නම් ඇයි? මේ ළමයි 25,000ක්. සෝරි. 25,00,000ක කටයුතු කරන්න. ඒක ශේෂ්ත්‍ර තුනකට එනකොට 25,00,000ව 3ක් 75,00,000ක් ශ්‍රාවකයින් පාඨකයින් ප්‍රේක්ෂකයින් ඉතින් මේ ටික මෙහෙවන්න අමාත්‍යංශ දෙකක් ඕනේ මේ අමාත්‍යංශ දෙකක් ඕනේ වැඩක් නන්සේන විතරන බාට ගන්න සමයෙන් නන්සේන මානේ මත්තනම් සෑයීමකට පත් වෙන්න බෑ ඔබතුමාගේ අදහස ගැන ඉන්න මට මේකට ආයෝජනය කරන්න බෑ දැන් ඉන්න ළමේ මේ කියවීමට කොළඹවන ඔබතුමාගේ වැඩපිළිවෙල මොකද්ද? කෙටියෙන් කිව්වොත් ළමයි ශිෂ්‍යත්වයට කැපකැප වෙන්නේ ඒ ළමයට යමක් ලැබෙනවා කියලා කියන නිසා. අපි කියනවා ඔබට විභාගයක් සමත් වූ මේක අපි තේරුම් කරලා තියෙනවා. විභාගයක් සමත් වීමෙන් ලැබෙන ආකර්ෂණයම කියවීමේ කවුද තේරුම් කරලා දෙන්නේ? මම අපි පාසල දැනුවත් කරනවා පාසල දරුවා දැනුවත් කරනවා එතකොට අපි මේකේ අවුරුද්ද අවසානයේ දැනටමත් ඒව කරනවා ගණිතයට ලකුණු ගත්ත දරුවා වගේම බෙස්රීඩාත් වේදිකාවට නැගලා තෑගි ගන්නවා අප්පුඩි ගන්නවා දැන් එතකොට ළමයාට තේරෙනවා මම ගණිතේ ෆේල් වුණාට කමන්නේ මං කියවීමෙන් එතනට ඇවිල්ලා තියෙනවා මම විද්‍යාව ෆේල් වුණාට කමන්නේ මං කියවීමෙන් එතනට ඇවිල්ලා තියෙනවා තෑගි දැන් ඒ තේරුම් කරලා දෙන වැඩපිළිවෙලක් තියෙනවද මොකක් හරි? ඒ කියන්නේ කොහොමද මේ මේක පාසල් ගණනාවකටම ව්‍යාප්ත කරන්නේ ඔබතුමා? ඔව්. එක අපි පාසලට ගිහිල්ලා තෝරා ආචාර්ය මණ්ඩලය දැනුවත් කරනවා. මේ ෆයිල් එක දෙනවා. ඔය අලවලා තියෙන ස්ටිකර් එක දෙනවා. මේ ස්ටිකර් එක දෙනවා. මේ ටික දෙනවා. දීලා එතකොට ළමයා හදා ගන්නවා මා කියවූ පොත් රෙජිස්ටර් එක. මා කියවූ පොත්. එතකොට ළමයා පොතක් කියවනවා. ඒකේ පොතේ නම ලියනවා, කතෘ ලියනවා, වර්ෂය ලියනවා. ඒ කියවීම පටන් ගත්ත දිනේ, අවසන් කළ දිනේ ලියලා පොත ගැන එයාගේ හැඟීමත් වාක්‍ය කීපයකින් එයාට හැකි පමණින් ලියනවා. හරි. ඒක තමයි දැන් ක්‍රමවේදය. මට මේක හරි මේ රෙජිස්ටර් එක තියෙනවා. මට මේම මේ පුරව ගන්න පුළුවන්. මං ගිහිල්ලා ලයිබ්‍රරි එකෙන් පොත් අරන් කියවනවා. ඔව්. දැන් ඇයි ඔබතුමාගේ පොත ගන්න ඕනේ? යම් කාලෙකින් ඔය පාසලේ තියෙන පොත් ටික බොහොම කෙටි කාලෙකින් අවසන් වෙනවා. නෑනේ මම මහජන පුස්තකාලයට බැඳිනවනේ. ඔව් මම කියන්නේ නමුත් ළමයා ඊට ආසයි අලුතෙන් අපි පොත් සල්පිල ගෙනිච්චාට පස්සේ මේ කියන්නේ ළමයි දැන් ඉස්කෝලෙන් ටීචර්ස්ලා මට කියනවා පොත් සල්පිල ගේන්න ළමයි පොත් ඉල්ලනවා. ළමයි පොත් ගන්නවා. මට ව්‍යාපාරයක් පේන්නේ නෑ මොකද මේ ක්‍රමය හොඳයි. මේ ක්‍රමය ඇත්තටම මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඒ ක්‍රමය දීලා ඒ ක්‍රමය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රචලිත කරන්න පුළුවන් එක වෙනම. නමුත් මම ඒකේ දකින්නේ බිස්නස් එකක් ඒකෙ හිඳලා මමත් මේකට ආයෝජනය කිරීමෙන් වැළකී සිටිනවා. මේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් තුල ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ ආයතනයට ඒ කියන්නේ මේ සමස්ත ලංකා ප්‍රවීණ නවීන අංකුර ලේකක සංස්ථාවේ ලැබෙනවා කියලා දෙනවා කියලා ලිපියක් තිබුණොත් මම මේකට ඉන්වෙස්ට් කරනවා.
ඕනෑම දැනටමත් ඕනම පොත් ප්‍රකාශකයකට විදුහල්පතිතුමාගේ අවසර අරගෙන ඉස්කෝලේට ගිහලා පොත් විකුණන්න පුළුවන්. විදුහල්පතිතුමාගේ අවසර ඇතුව කිසි කෙනෙකුට යන්න බෑ. කදා විදුහල්පතිතුමාගේ අවසර කාර්යාලයේ අවසර නැතුව යන්න බෑ. නෑ. ඒක ඒක මම මට ඒ විශ්වාසය තියෙනවා. ඔව්. නමුත් අපිට ආයෝජකයෝ විදිහට විශ්වාසයට වැඩ කරන්න බෑ මහත්තයෝ. අපිට කරලා පෙන්නන්න එක කොට්ටාසයක මේකේ ආරම්භයක් අරන් පෙන්නන්න. ඒතර අපි ඔබට ලංකා පුරා මේක ගෙනියන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න. මම ඔබතුමාගේ අභියෝගය බාරගත්තා. නන්දසේන මහත්මයා ඔබ අද ඉතාම ජව සම්පන්න ලෙස ඔබේ සමාජ ව්‍යාපාර අදහස ඉදිරිපත් කරා. නමුත් ආයෝජකයන්ගෙන් සමහරෙක්ට තේරුණේ නෑ මේ මොකද්ද ඔබතුමා මේ කරන්න හදන මහා විශාල දැවැන්ත කාර්යය. මොකද හිතන්නේ? මං 100ට 100ක් දිනු. ඒගොල්ලෝ තේරුම් ගන්න බෑ කියන්නේ මගේ සංකල්පයේ හුඟක් ගැඹුරුයි. විශ්වාසයකට වඩා එහා ගියපු විශ්වාසයක්. ඔබ හිතනවා නම් මේ උනන්දුව තියෙන කැපවීම තියෙන හැඟීම තියෙන මේ නන්දසේන මහත්මයාගේ මේ වටිනා සමාජ ව්‍යාපාරය මේ කාර්යයට උදව් වෙන්න එහෙනම් අපත් සමග දැන් එකතු වන්න. අපිට පුළුවන් නන්දසේන මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න. නන්දසේන මහත්මයා මම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජය